ආයුබෝවන් සුබ උදැසනක්. හරිද හරියටම තැනකන්න අදත් එක්වන්න සියත ටීවී උදැසන ප්‍රවෘත්ති විකාශයත් සමකින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වෙයි. විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් තම වැරදි වසා ගැනීමට ආණ්ඩුවට චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි. තවත් අලුත් දවසක් අද දිනය වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් සොවදන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. සැකය. ලොව තුල සැකය තරම් භයානක වූ අවියක් නොමැත. එය එකිනෙකා වෙන් කරයි, මිතුදම විනාශ කරයි. විටක එය කටු අකුලක් මෙන් දුක් වේදනා ගෙන දෙන අතර තවත් විටක එය අසිපතක් වී ජීවිතයද විනාශ කරයි. බුදුරජාණන් වහන්සේ. ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා සිටී තිබෙනවා. ඕස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී උත්සවයක් පවත්වා තිබුණා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම සමාජික සමාජිකාවන්ට සහ නිලධාරීන්ට ආරාධනා කර තිබුණා. එහිදී ඕස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙන්නේ තමන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත්වන බවයි. මෙම ධූරය සඳහා තමන් පැමිණියේ වසරක සේවා කාලයක් සඳහා පමණක් බවත්, ඊයේ දිනේට එම වසරක සේවා කාලය සම්පූර්ණ වීමත් සමගම ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි ඕස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. පසුගිය මැයි මාසයේ සිට තමන් ජනාධිපතිතුමන්ගෙන් මෙම ධූරයෙන් ඉල්ලා අස්වීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා ඇති බවත් ඕස්ටින් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණා. එය අනුව පසුගිය මාසයේදී තමන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට ලබා දුන් බවද ඕස්ට්‍රේලියානු ප්‍රනාන්දු මහතා මෙහිදී කාර්ය මණ්ඩල සේවකයන් නමතමින් ප්‍රකාශ කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවයට සියලුම ජනාධිපති කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන් සහභාගී වී සිටි අතර තමන්ට සහය ලබා දුන් මෙම සියලුම නිලධාරීන්ට ස්තුතිය පළ කිරීමටද ඕස්ට්‍රේලියානු ප්‍රනාන්දු මහතා අමතක කළේ නැහැ. මැණික් සහ සර්ණාපරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී රත්තරන් සඳහා පැන වූ 15%ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තේ සඳහා එහි ඇති අහිතකර ප්‍රතිවිපාක පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක්ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. මැණික් ගැරීම හා බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලු සහ ප්‍රමාදයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය දයාගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේශල බණ්ඩාර ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. පසුගිය දා පැවති ගුරු උද්ඝෝෂණයේදී සිදු වූ පහරදීම් සම්බන්ධව ඊයේ ඒකාපත විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ඉදිරිපිට නිරායුධව අවිහිංසාවාදීව ගුරු විදුහල්පතිවරුන් විසින් සිදු කරන ලද ඒ උද්ඝෝෂණයට අමානුෂික ලෙස පහර දීම, ගුරු විදුහල්පතිවරුන්ගේ ලේසැලවීම, ඒ කරන ලද හිංසනික ක්‍රියා සියල්ල අපි තරයේ හෙලා දකිනවා. එසේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ මර කණ්ඩායම් අධ්‍යාපන ඇමතිවරයා බලන් ඉඳෙදී යහපැත්තේ කාමරවලට වෙලා සිදු කරපු මේ පහරදීම ඉතාම පිළිකුල් සහගත පහරදීමක් කියලා අපි සලකනවා. මේ රටේ දරුවන්ගේ නුවණැස පහදන පාසල් පද්ධතිය මෙහෙවන මේ ගුරු දෙමව්පියන්ට සිදු කරන ලද මේ මිලිච්ච පහරදීම හේතුවෙන් ඒ පාසල්වල උගන්වන නායකත්වයේ දන්න විදුහල්පතිවරුන්ටත් ගුරුවරුන්ගේත් අභිමානය මේ රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මේ මිලිච්ච මර කණ්ඩායම් විසින් කෙලසලා තියනවා කියන චෝදනාව අපි තවන කමින් කරනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා මෙම උද්ඝෝෂණය පැනනැගීමට බලපෑ හේතුව පිළිබඳව ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අරු කතානායකතුමනි, මෙම පරිගැනීම් සඳහා අපි සහන ලබා දුන් ඉතාමත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරලා, විශේෂයෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගේ සදුල්ලත් කමිටුවකින් පරීක්ෂා කරනු ලැබුවා. මේ සියලුම අභියාචනා 12,000කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. මේ අභියාචනා පරීක්ෂාවට ලක් කරලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් පරීක්ෂාවට ලක් කරා. එහෙම කරලා 1018ක් විතරයි උසස් වීම බාද. ඒක ඉතාම විධිමත් කරනු ලැබි. කවුරු හරි කියනවා නම් මේ නුස්තුසු කෙනෙකුට හරි වැඩි කෙනෙකුට හරි දීලා තියෙනවා කියලා. එය මං හිතන්නේ රාජ්‍ය
සේවා කොමිෂන් සභාවත් අභියෝගයෙන් ලක් කිරීමක් විතරක් නෙමෙයි ඕනනම් යන්න පුළුවන් අධිකරණයට. අධිකරණයට ගිහිල්ලා ඒ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්. එහෙම නැතුව පසුගිය කාලේ තොගපිටින් රාජ්‍ය සේවා කොමිෂම අක්‍රීය කරලා තොගපිටින් කැබිනට් පත්‍රිකා දාලා දේශපාලන කියලා පරිගැනීම් ලක් වෙනවා කියලා මේ පද්ධතිය විනාශ කරපු අය ඇවිල්ලා අද මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න යනවනම් අපි ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හරි පැහැදිලිව බොහොම විනිවිද පේන විදියට වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ දරුවන්ගේ අනාගතය අඳුරේ දාන්න නැතුව වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න නැතුව මම ගුරුබවතුන්ගෙනුත් ඒ වගේම විදුහල්පතිතුරුන්ගෙත් ඉල්ලා හිටිනවා ඉදිරියේදී කටයුතු කරන්න කියලා. මත්ද්‍රව්‍ය මුළුමනින්ම උපුටා දැමීමට පොලිසිය විසින් තමාට නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමපණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. උදයන්ගේ වීරතුංග මහත්තයා එනවා කියලා අපි නෙවෙයි කිව්වේ විපක්ෂයේම කාණ්ඩායමක් එනවා කියලා. අපි කිව්වේ අපිටත් ඕනේ ආව ගෙන්න ගන්න. ඉතින් විපක්ෂ නායකයෝ තමයි කිව්වේ උදයන්ගේ වීරතුංග ගෙනල් දෙනවා කියලා. ඒගොල්ලන්ගෙන් අහන්න මොකද මේ ප්‍රමාදේ කියලා. අපි නීත්‍යානුකූල අවශ්‍ය සියලු පියවර අරන් තියෙනවා ඒගොල්ලන්ගෙන් ගෙන්න ගන්න. ඊට මහ බැංකුව අධිපතිතුමා ගෙන්න ගන්න අපි මේ සියලු කටයුතු අපි කරලා තියෙනවා ප්‍රජා පොලිසියක් විදියට. පරක්කුයි කියලා තේරෙනවා අපිට උදයන්ගේ වීරතුංගගේ පරක්කුවම තමයි මේ මහ බැංකුව අධිපතිතුමාට තියෙන්නේ. යාපනේ මෑතකදී මුණ සිද්ධිය තමයි ඔය අවුරුදු 6ක ළමයෙක්ව දූෂණය කළා මරපේ. ඒ ළමයව මයිතනේ පවුලෙම කට්ටිය තමයි දැන්ට දන්න විදිහට කරලා තියෙන්නේ. ඉතින් මයිතනේ අපිට මේ සම්බන්ධව පරිශීර කරගෙන යනවා. දැන් FCID ගේ පරීක්ෂා කරපු නඩු විශාල ප්‍රමාණයක් අපි දැන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. සමහර ඒවා විභාග වෙමින් පවතිනවා. සමහර ඒවා විභාග වෙමන්ට ගන්න නියමිතයි. ඉතින් සමහර ඒවා වෙලා තියෙන්නේ අධිකරණයේ යම් යම් ප්‍රමාදයන් තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අධිකරණයක පොල් ගෙඩියක් කඩලා වුණත් අවුරුදු 5ක් විතර යනවා අධිකරණ ක්‍රියාවලිය ඉවර වෙන්න. අද මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගද අල්ලගෙන මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගොඩක් සිද්ධ වෙන්නේ ඊසි කෑෂා. අපි දැන් මේ සමාගම්මේ කතා කරලා ඒක ගැන තොරතුරු ගන්න යනවා. පොලිස් ප්‍රධානින් කිව්වා ඊසි කෑෂ් නැවතුත් මත්ද්‍රව්‍ය ජාවාරම 90% අඩපණ කරන්න. ඉතින් මේවා ගැනත් අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. අනිත් එක මම හිතන්නේ ඉස්සර තිබුණා සංවිධානාත්මක කාලේ රජය විසින් මේ. දැන් ඔය දකුණේ සමහර කතා වෙන ප්‍රසිද්ධ නම් වල අතීතය හොල බැලුවොත් ඒව කිරිපෝල හදලා වටලා තියෙන්නේ දේශපාලන චරිත ඔබතුමාලා පොඩ්ඩක් හොයලා බලන්න. අද කවුරුවත් රජයෙන් මෙහෙම අපරාධ කණ්ඩායමක් නැහැ. රජයේ කිරිපෝල අපරාධ කණ්ඩායමක් නැහැ. ඒකාපද විපක්ෂය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේෙහිදී පළපුව අදහස් මේ අපේ රටට ආණ්ඩු මාරුවක් සඳහා සංවිධියාව කියන නාමයෙන් රෙජීම් චේන්ජයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදය කියන නාමයෙන් රෙජීම් චේන්ජයක් සඳහා නැත්නම් ආණ්ඩු මාරුවක් සඳහා යම් කිසි ඩොලර් ප්‍රමාණයක් අපේ රටට ආවා කියලා. දැන් මේ ඩොලර් ලැබුණේ කාටද? දැන් ආණ්ඩුව හරිම නම් මේ වාර්තා වාපුවම පරීක්ෂණය කරන්න ඕනේක. මේව හම්බලා තියෙනවා. ඒක ලැබුණේ කාටද? ඒව වියදම් කරේ මොකටද? ඒව පාවිච්චි කරේ කවුද? මේ ආණ්ඩුව ඒ ගැන කතා කරන්නේ නැහැ. දැන් මේ මහා ණය බරක් ගැන කතා කරන ආණ්ඩුවනේ. දැන් මේ ඩොලර් මිලියන 585ක් කියන්නේ කීයද? හම්බන්තොට වරාය පළවෙනි අදියර. මත්තල ගුවන්තොටුපළ වගේ දෙකක් හදන්න තිබුණා. අපි කියමු මේක සම්පූර්ණයෙන් අපේ රටට දුන්නා කියලා. ඒ කියන්නේ හම්බන්තොට වරාය පළමු අදියර හදන්න යන ගාන. අධික ණය බරක් ගැන කතා කරන ආණ්ඩුව අද වෙනකොට පහුගිය ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පෙරලන මුදල් අරගෙන තියෙනවා ජාත්‍යන්තර රටවල් වලින් හම්බන්තොට වරාය හදන්න කියපු ගාන හා සමාන. මත්තල ගුවන්තුරුපොළ හදන්න කියපු වියදම හා සමාන. එහෙම ආණ්ඩුව තමයි අද රට කරගෙන යන්න විදියක් නැහැ. ණය වැඩි. එහෙනම් මේවා අපි විකුණන්න ඕනේ කියලා කතා කරා. මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පහුගිය කාලේ ඇහුවා. විජේකලා මන්ත්‍රීතුමියගෙන් එතුමියගේ ප්‍රකාශ අපි දැඩි ලෙස හෙලා දකිනවා වගේම අපි දැක්කා ආණ්ඩුවට සම්බන්ධ නොඑක් පාර්ශ්වයන් ඒ පිළිබඳව විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. විනය පරීක්ෂණයක් වගේම අපි දැඩි ලෙස බලාගෙන ඉන්නවා අධිකාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක පිළිබඳ. මේ ප්‍රකාශයේ ගැබ් වෙලා තියෙන මහා දරුණු පණිවිඩ ආණ්ඩුව තේරුම් ගනී කියලා විශ්වාස අපි විශ්වාස කරනවා. අද ආණ්ඩුව මේ විද්‍යාත්මක ක්‍රමයට ඇමරිකන් දුන්නා වගේම තමයි ගුරුවරු ගන්න. පාසලට අඩු ඕන කරන ගුරුවරයා ගන්නේ නැහැ. ඒ ගුරු වර්ගයට ඉස්කෝලවල ගුරුවරු නැහැ. ආණ්ඩුව කියන ගුරුවරු ඉන්නවා කියලා. ඔබ කියන බැලුවොත් ප්‍රාථමික පාසලක අද ඒ අවශ්‍ය කරන ගුරුවරු ඉන්නවද කියලා නැහැ. උසස් පෙළ උගන්වන අය ඇහිලා ප්‍රාථමික උගන්වනවා. ප්‍රාථමික ගුරුවරුවත් හරියට මේ ආණ්ඩුවට දෙන්න බැරි වෙලා තියෙනවා. ඇත්ත ප්‍රශ්නේ බලලා ඒ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දෙන්න ඕන. අපි ඇත්ත ඇතිසැකියට කියන්න බය වෙන්නෙත් නැහැ. විපක්ෂයේ ඇතැම් පුද්ගලින් තම වැරදි වසා ගැනීමට ආණ්ඩුවට චෝදනා නගන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කරනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මහින්ද රාජපක්ෂ මහත්මයා අරන්තලාවේ
භික්ෂුන්වහන්සලා ඝාතනය කරපු කරුණා අම්මාන්ව ගෙනල්ලා පක්ෂයේ උපසභාපතිකම දීලා ඇමතිකම් දෙනකොට පිල්ලේයන් මහත්මයව ගෙනල්ලා නැගෙනහිර පළාතේ මහ ඇමතිකම දෙනකොට පූස්පැට වගේ බලාගෙන හිටියේ. මම කොන්දපණ තිබ්බේ නැහැ කතා කරන්න. අපි මේ කාගේවත් රෙදි අපුල්ලන්න රෙදි හොදන්න ඉන්න මිනිස්සු නෙමෙයි. අපිට කොන්දපණ තියෙනවා. අපි ණයත් නැහැ, බයත් නැහැ, හොරකම් කරලත් නැහැ. ඒ නිසා කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ඕන විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ අය අපිට දේශපාලනය කරන විදිය කියලා දෙන්න ඕනෙත් නැහැ කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. ලාභ චූන් ගන්න ලෑස්ති වෙන්න බෑ මේකේ. ඒකමත් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන හිට්ලර් කෙනෙක් කියන්නේ. දැන් මේ ඩොලර් මිලියන 7.6 විජේ කලාගේ ප්‍රශ්නේ යට ගහන්න බෑ. ඉතින් ඒකමත් ඒ කට්ටියට තක්දීර වෙලා හිටියේ. උත්තර දී ගන්න බැරුව හිටියේ. ඒ වෙලාව විජේ කලා ඇමතිනියගේ ප්‍රකාශය අරගෙන උඩ දදා ගහනවා. ඉතින් ඒ නිසා හිට්ලර් ගැන මුකුත් කියන්නෙත් නැහැ. ඩොලර් මිලියන 7.6 ගැන කියන්නෙත් නැහැ. අපි මේක අමතක වෙන්න දෙන්නෙත් නැහැ. මේ CID FCID සම්බන්ධව මට නම් ලොකු පැහැදීමක් නැහැ. දැන් මේ අවුරුදු 3ක් තිස්සේ මේ පරීක්ෂණ කරනවා අපි. අද වෙයි හෙට වෙයි කියලා වරලා බාලගිර දෝෂ වගේ බලන් හිටියා. දඩුවම් ලැබෙයි කියලා. ඒවා ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඒවා ප්‍රමාද වුණත් බොන්ඩ් එකට හවනේ. ඉතින් බොන්ඩ් එක වගේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා අපි ඉල්ලා හිටියා. පසුකියතා නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කර තිබූ ලිපියට ප්‍රතිචාර දක්වමින් චයිනා හබ ඉංජිනේර් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. චයිනා හබ ඉංජිනේරින් සමාගම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගන්නා ලදී. උපුටා ගැනීම හම්බන්තොට වරාය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු මොහොතක චීනයට එකවර ආරාධනා නොකළේය. චයිනා හබ සමාගමේ මව් සමාගම ලොව හොඳම ප්ලෝචුන් ග්ලෝබල් සමාගම් 500 අතර පසුවන නිසාත් ලෝකයේ හොඳම සීෆෝ සමාගම් 10 අතර පසුවන සමාගමක් නිසා ශ්‍රී ලංකාව චීනය මේ සඳහා තෝරාගනු ලැබුවා. හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය සහය පළ කළේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ඓතිහාසික මිතුදම හේතුවෙන්. මෙයින් පැහැදිලිව සනාථ වන්නේ චීනය කිසිදු අවස්ථාවක වරාය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල නොකළ බවයි. එමෙන්ම ණය උගුලකට ශ්‍රී ලංකාව හසු කිරීමට චීනයට අවසින වූ බවත්ය. මෙම ව්‍යාපෘතියට බහුතර ප්‍රාග්ධනය ඉතාම අවම අය කිරීමක් යටතේ චීන රජය විසින් සිදුකර ඇති අතර එය එවකට පැවති ජාත්‍යන්තර පොලි අනුපාතයට අඩුවෙන් ලබා දෙන ලදී. එමෙන්ම කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් පවසන පරිදි චයිනා හබ සමාගම විසින් හිටපු ජනාධිපතිවරයාගේ 2015 ජනාධිපතිවරණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදුන් බව ස්ථීරකොට පවසමු. එමෙන්ම චයිනා හබ ලංකාවේ කිසිදු අභ්‍යන්තර කටයුත්තකට මැදිහත් නොවන ලදී. වරාය ගොඩනැගුවේ ශ්‍රී ලංකා ජනරජයට සහ එහි පුරවැසියන්ටයි. එමෙන්ම මෑතකදී පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාව කරුණු විකෘතිකොට සහ ව්‍යාජ කරුණු දක්වමින් ඉදිරිපත් කරපු වාර්තාවක් බව සඳහන් කරමු. උපුටා ගැනීම අවසන්. පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් මිලියන 33,000ක මුදලක් වැය කොට ඇති අතර පොහොර හිඟයක් ඇති නොවීමට වගබලා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන ඒක බණ්ඩාරවිල. කහත්තේවිල ගම්මානය තමයි මේ සඳහා තෝරගෙන තියෙන්නේ. මේ ගම්මානෙම අංග සම්පූර්ණ විදියට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු අංශ මැදිහත් වෙලා නවීන තාක්ෂණයත් ඒ වගේම පාරම්පරික වගාවත් මේ සියල්ල ආරක්ෂා කර දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් අමාත්‍යවරු කටයුතු කරනකොට සෑම වැඩසටහනක්ම ජාතික වැඩසටහන් ඔක්කොම පටන් ගන්න තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන්ගේ ආසනේ තමන්ගේ ගම. නමුත් මම කල්පනා කරන්නේ එහෙම කටයුතු කරන්නේ නෙවෙයි, උචිතම තැන් ඒ සඳහා සුදුසුම තැන් තෝරගෙන ඒ කටයුතු කරන්න. අපේ ඊළඟ වැඩසටහනුත් ජාතික මට්ටමේ වැඩසටහන් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි සූදානම් කරනවා. ලබන සැරේ ඉඳලා අපි පොහොර හිඟයක් කිසිම තැනක අහන්නවත් ඉඩ දෙන්නේ නැහැ. සම්පූර්ණ තත්ත්වය වෙනස් කරන පොහොර ලබා දීම අනිවාර්යම සිදු කරනවා. පොහොර සහනාධාර සඳහා මිලියන 33,000ක මුදලක් රජය වැය කරනවා. මොකද මේ ආණ්ඩුවට දැන් කට්ටිය දොස් කියනෝනේ. මේ සමහරු මම දැක්කා කියනවා ගොවියගේ පුතේ ජනාධිපති වෙලා ඉන්නා කියලා. ගොවියගේ පුතා ජනාධිපති වෙච්ච වෙලාවේ තමයි වැඩිම සහන දීලා තියෙන්නේ. තව දෙන්න තියෙනවා නම් ඒවත් දෙන්න අපි පසුබට වෙන්නේ නැහැ. දවස උණුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්නේ www.sirthnews.lk අපගේ වෙබ්පිටුවට. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.